साधु नमस्कार वीवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वीवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वीवा तुनुरुवनट समदा तिसारन शरणयामि। साधु साधु साधु। අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු සාමින් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, 2024 විසක් පුර පසළොස්වක පෝය වෙනුවෙන් විසක් දේශනා මාලාව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය වෙනවා. ලොව දමනය කළ මුනිදානෝ කියන මාතෘකාව යටතේ අපගේ ශාස්තෘ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණය උපනැං වෙන, ඒ ගුණය විස්තර වෙන දේශනා ගණනාවකින් සමන්විත. අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණය කියවෙන දේශනාවක් තමයි දවසීත් මේ පිංගුතුන්ට ශ්‍රවණය කරන්න දකින්න අවස්ථාව ලැබෙන්නේ. පිංගත්නි, බුදුරජාණන් වහන්සේගේ සියලු බුදුගුණ දකින්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින්මයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ අපිට බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමකින් සම්පූර්ණයෙන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩි ඉන්න කාලේ වක්කිලී කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ වක්කිලී ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ රූපේ දිහා බලාගෙන හිටියා. බුදු ජීවමාන බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා. නිතරම භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙම හිටියා. භාග්‍යතුන් වහන්සේ දානි වළඳන තැන දානි වළඳන විදිහ බලාගෙන ඒ විදිහට දානි වළඳන්න උත්සාහ කළා. භාග්‍යතුන් වහන්සේ වඩිද්දී වඩින විදිහ බලාගෙන ඒ විදිහට වඩින්න උත්සාහ කළා. භාග්‍යතුන් වහන්සේ කතා කරද්දී කතා කරන විදිහ බලාගෙන ඒ විදිහට කතා කරන්න උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේ දැනගත්ත මේක ඇත්තට සුදුසු නෑ, ප්‍රයෝජනවත් නෑ. භාග්‍යතුන් වහන්සේ වෙන විහාරයකට වැඩියා. වක්කිලි ස්වාමීන් වහන්සේ අසනීප වුණා. බුදුරජාණන් වහන්සේ වක්කිලි ස්වාමීන් වහන්සේ බලන්න වැඩලා වක්කිලි ස්වාමීන් වහන්සේ අහනවා, වක්කිලි මොකද ඔබට අසනීපද? අනේ ස්වාමීනි, මට අසනීපයි. ඇයි වක්කිලි ඔබට අසනීපට හේතුව?
ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ දිහා මීට පෙර බලාගෙන හිටියා. නිතරම භාග්‍යතුන් වහන්සේ ළඟින්ම හිටියා. දැන් මට ඒ අවස්ථාව නැහැ. බුදුරජාන් වහන්සේ විලාවේ අපිට හිතන්න හැමදිනාටම හිතන්න පුළුවන් දෙයක් දේශනා කළා. කින්ති වක්කලි ඉමිනා පූතිකායේන දිට්ඨේන වක්කලි මේ කුණු ශරීරයක් දිහා බලාන ඉඳලා ඇති වැඩේ මොකක්ද? බුදුරජාන් වහන්සේ කුණු ශරීරයක් කියලා කුණු කයක් කියලා දේශනා කළේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ජීවමාන බුද්ධ ශරීරයට භාග්‍යතුන් දේශනා කරන මේ කුණු කයත් දිහා බලලා ඇති වැඩේ මොකද්ද කොට? ජෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි යමෙක් ධර්මී දකින්නවා නම් එයා තමයි මාව දකින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දකින්න තියෙන්නේ ධර්මීන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ සියලු බුදු ගුණ දකින්න තියෙන්නේ අපිට භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයෙන්මයි. මොන ධර්මයෙන්ද? ඔන්න ඒකත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ජෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදය දකිනවද ඔහු ධර්මී දකී. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මී දකිනවද ඔහු මාව දකී. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එනම් පටිච්චසමුප්පාදය හේතුඵල ධම. මේක තමයි ආර්ය න්‍යාය. මේක තමයි ලෝකී පැවැත්ම පිළිබඳ තියෙන න්‍යාය. ලෝකී නැවැත්ම පිළිබඳ තියෙන ඇති න්‍යායත් ඕකමයි. පැවැත්ම පිළිබඳ ඇති න්‍යායත් ඕකයි. පවතිනදී නවත්තනවා නම් අපි ඒ නැවතීම පිළිබඳ ඇති න්‍යායත් ඕකමයි. ආර්ය න්‍යාය. අන්නේ ආර්ය න්‍යාය යම් කිසි කෙනෙක් දැක්කොත් අන්‍යා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නෝ. ධර්මයේ දැක්කොත් භාග්‍යතුන් වහන්සේ දකින්නෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දකින්න තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ වදාළ ධර්මයේ තුලින්. එහෙනම් බුදුගුණ සියල්ල ධර්මයේ තුලින් දැකිය යුතු දේවල්. ඒ බුදුගුණ ධර්මයේ තුලින් දැකිය යුතු බුදුගුණ අතරින් එකක් තමයි අනුත්තරු පුරිස ධම්මසාරති ගුණය. බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් පුරුෂ ධම්ම කියලා කිව්වට පුරුෂ කියලා කිව්වට මෙතන මිනිස්සුයෝ අදහස් කළාට මිනිස්සු විතරක් නෙවෙයි. බඹලෝ වාසි බ්‍රහ්මයන්, දෙව්ලෝ වාසි දෙවියන්, මනුලෝ වාසි මිනිස්යන්, තිරිසන් සත්තු පවා දමනය කරන්න බුදුරජාණන් වහන්සේට තිබුණේ මේ ලෝක ධාතුවේ වෙන කිසිවෙකුට නැති හැකියාවක්. ඒකට කියනවා අපි අනුත්තරයි කියලා. සියලු දේම උත්තරයි, උසස්. ඒකට සමාන කරන්න වෙන කිසිම කෙනෙකුගේ හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේට සත්වයන්ව දමනය කරන්න පුළුවන් තිබුණු හැකියාවට සමාන කරන්න හැකියාවක්. ඉතින් එන්නේ අනුත්තර වූ පුරිස ධම්ම සාරිති ගුණය. බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් දමනය කරන්න ප්‍රධාන ක්‍රම තුනක් භාවිතා කළා. ඒවට කියන ප්‍රාතිහාරය කියලා. ඒ ප්‍රාතිහාරය තුනෙන් පළවෙනි ප්‍රාතිහාරය තමයි ඉර්ධි ප්‍රාතිහාරය. දෙවෙනි ප්‍රාතිහාරය තමයි ආදේශනා ප්‍රාතිහාරය. තුන්වෙනි ප්‍රාතිහාරය තමයි අනුශාසනා ප්‍රාතිහාරය. ඉර්ධි ප්‍රාතිහාරය බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරය යොදාගෙන දමනයට අපහසු උදවිය දමනය කරපු අවස්ථා තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරය වර්ණනා කළේ නැහැ. ආදේශනා ප්‍රාතිහාරය යොදාගෙනත් බුදුරජාණන් වහන්සේ දමනය කරන්න අපහසු උදවිය දමනය කරපු අවස්ථා තිබුණා. ආදේශනා ප්‍රාතිහාරයත් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ නැහැ. එතකොට ඒ ඉර්ධි ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය කියන දෙකම භාග්‍යතුන් වහන්සේ යොදාගත්තා දමනය කරන්න අපහසු දුවේ දමනය කරන්න. වර්ණනා නොකළා ශ්‍රාවකයන්ට ඒ ඉර්ධි ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය ඒ දේවල් භාවිතා කරන්න කියලා පොළඹවුවේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒකට හේතුව තමයි ඒ කාලේ ඒ වගේ දේවල් කරපු ශාසනයෙන් බැහැර උදවියත් හිටියා.
නොයේ කිරිදි ප්‍රාතිහාරයන් පාන්න පුළුවන් කට්ටිය සාසනෙන් බැහැරවත් හිටියා. එතකොට ඒ වගේ දේවල්ට ලොකු තැනක් ආවොත් මේ සාසනයේ තියෙන සැබෑ ඒ මනුස්සයන්ට ප්‍රයෝජනවත් වෙන සැබෑ පැත්ත යට යන්න පුළුවන් නිසා. ඒ වගේම අනාගතයේ ඒ ඍදි ප්‍රාතිහාරය ඒ වගේ දේවල් භාග්‍යවතුන් වර්ණනා කළාන් අනාගතයට ඒව ලොකු ප්‍රශ්න වෙන්න තිබුණු නිසා. හරි, අද කාලේ කවුරු හරි කෙනෙක් සමාධිය දිනු කරගෙන ඍදි ප්‍රාතිහාරය පාන්න හැකියාව එහෙම උපදව ගත්තොත් අද කාලේ ඒ කෙනා මේ ලෝකී අග්‍ර වෙනවා. අවබෝධය කෙසේ වෙතත්, ගුණධර්ම කෙසේ වෙතත්, ගුණධර්ම කියන පැත්ත, අවබෝධය කියන පැත්ත, ධර්මීය අවබෝධය කියන පැත්ත, ඒව අබ්මල් රේණුවකින්වත් ගණන් ගන්නෑ. අද කාලේ ඉරිදි ප්‍රාතිහාරයක් පෑවොත් එහෙම එයා ලෝක ශ්‍රේෂ්ඨ විදිහට සලකනවා. අන්න මේ අනාගතයේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ දැක්ක නිසා භාග්‍යවතුන් වහන්සේ ඒව වර්ණනා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ අනුශාසන ප්‍රාතිහාරය. භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්‍යයන් දමනය කරන්න මේ අනුශාසන ප්‍රාතිහාරය යොදාගත්තා. එතකොට අපි සාමාන්‍යයෙන් පුරුෂ ධම්ම සාරදී ගුණේ කතා කරනකොට අපි සාමාන්‍යයෙන් සලකන්නේ, අපි හිතන්නේ ආලෝක දමනය, අඟුලිමාල දමනය, ඊට පස්සේ සත්‍යක දමනය, නාලාගිරි දමනය, මේ වගේ ටිකක් නේ අපි සාමාන්‍යයෙන් මේ සලකන්නේ. පුරුෂ ධම්ම සාරති ගුණේ යටදී අපි නිකන් ගන්න උදාහරණ විදිහට නෑ පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකී සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා ආව නම් ඒ හැම කෙනෙක්ම දමනය කළේ මේ ක්‍රම තුනින් එකකින් හෝ කීපයකින්. ඇයි මේ ලෝකී සත්‍යයන්ව හුරු වෙලා තියෙන්නේ, පුරුදු වෙලා තියෙන්නේ, යොමු වෙලා තියෙන්නේ නැවැත්මට නෙවෙයි පැවැත්මට. රාග දේශ මොහොලට අනුව කටයුතු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. තමා තුළ උපදින උපන් රාගයට ප්‍රතිචාර දක්වමින් ඒ රාගයට අහුවෙලා රාගය තුළ කටයුතු කරන්න. තමා තුළ උපදින ඉපදුණු ද්වේෂයට අනුව ඒ ද්වේෂයට අහුවෙලා ඒ ද්වේෂයත් එක්ක කටයුතු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. තමා තුළ මුල් බැසගෙන තියෙන මෝහයත් එක්ක ඉවතේ කටයුතු කරන්න ලෝක සත්‍යයන් පුරුදුලා තියෙන්නේ. ඉවර තමයි කෙලවරක් පේන්නේ නැති මේ සංසාර ගමනේ සත්‍යයන් පුරුදුනේ ඒවට. එහෙනම් ඒ රාගදේශ මෝහලට අනුව කටයුතු කරනවා කියන එක, ඒ දේවල් වලට අහුවෙලා කටයුතු කරනවා කියන එක සත්‍යයන්ට අමුතු දෙයක් නෙවෙයි. අන්නේ ඒ ස්වභාවයෙන් මේ සත්‍යයන්ව ගලව ගන්න එකම සත්‍යයන්ව දමනය කිරීමක්. රාගයට අහුවෙන්න තියෙන රාගයට අනුව කටයුතු කරන්න තියෙන කෙනෙක් ඒකින් මුදවා ගැනීම දමනය කිරීමක්. දේශයට අනුව කටයුතු කරන්න තියෙන කෙනෙක් ඒකින් මුදවා ගැනීම දමනය කිරීමක්. මෝහයට අනුව කටයුතු කරන කෙනෙක් කටයුතු කරන්න ඒකින් මුදවා ගැනීම දමනය කිරීමක්. එහෙනම් එදා මෙදා තුර ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල යමෙක් හික්මුණා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලම මුලින්ම භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කළේ මනුස්ස ලෝකේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. මනුස්ස ලෝකේ ශ්‍රවණය කළේ පස් දෙනයි. දිවී ලෝකවල දෙවරු, අප්‍රමාණ දෙවරු ඒ ධර්මයේ දශ්‍රවණය කළා. එදා ඉඳලා ජීවමාන බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට ඒ ධර්ම දේශනා කරලා දෙව් මිනිසුන් කෝටි ප්‍රකෝටි ගාණක් ඒ ධර්මයේ තුල හික්මෙව්වා. අන්න දමනය කළා. ඒ සියලු දේවල් ලෝක සත්‍යයන් දමනය කිරීම. ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ භාග්‍යතුන්හයි පිරිනුවම් පැවට පස්සේ අද දක්වාම යම්කිසි කෙනෙක්ගේ දහම් පදයකට අවනත වෙනවා නම් ඒ දමනීය වීමක්,
ඔබ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ ඒ දහම් පදයකින් ඔබ යම් අවනත බවක් ඔබ යම් සංයමයක් ඇති කරගත්තා නම් ඒ බුදුරජාන් වහන්සේ ධර්මයේ දහම් පදයකින් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරු පුරිස ධම්මසාරිති ගුණය නිසා ඒ ධර්මයටයි ඔබ දමනිය වුණේ. මං මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුළ මගේ ජීවිතයේ යම් දමනයක් ඇති වුණා නම් යම් සංයමයක් ඇති වුණා නම් අවනත බවක් ඇති වුණා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරු පුරිස ධම්මසාරිති ගුණයට ඒ දමනිය වුණේ. ඒක නිසා අර උදාහරණ කීපයකට සච්චක ඊට පස්සේ අඟුලිමාල ආලවක බකබ්‍රක්‍මයා මේ වගේ උදාහරණ කීපයකට සීමා වෙන එකක් නෙවෙයි අනුත්තර පුරිදම සාර්ථී ගුණය කියන එක. අනේ එදා මෙදා තුර අදටත් ඒ ගුණය තමයි මේ ලෝකී මේ සත්‍යයන්ව යම් දුරකට හරි හික්මවන්නේ ඒ ගුණය නිසා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා ප්‍රාතිහාර්ය සෑම මොහොතකම වගේ භාග්‍යවතුන් වහන්සේ පාවිච්චි කරපු එකක්. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අදටත් පාවිච්චි වෙන දෙයක් තමයි මේ අනුශාසනා ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකී සැබෑ ස්වභාවයේ යථා ස්වභාවයේ පෙන්වා දෙනවා. දේශනාව තුලින් පෙන්වා දෙනවා. ඒ පින්නා දෙද්දී අර දමණයට අපහසුයෙන් හිටපු නොදැමුණු උදවිය දමණී නොවුණු උදවිය ඒ ධර්මයේ ටික ටික තේරෙන්න පටන් ගන්නවා. වැහිලා තිබුණු යථා ස්වභාවය ඒක විවර වෙන්න පටන් ගන්නවා. ඒක නිරාවරණය වෙන්න පටන් ගන්නවා. කොහෙද? තමන්ගේ හිත තුල තමන් තුල ඒක නිරාවරණය වෙන්නේ. අන්‍යා චුට්ට අවබෝධය කරා එනවා. ඒ දමනී වීම. ඒක දමනී වීම. මම ඔබට චූටි උදාහරණයක් අරගෙන මේ කාරණාව පැහැදිලි කරන්න. අපි සාමාන්‍ය විදිහට ගන්න උදාහරණයක්ම ගමු. සච්චක දමනී. සච්චක කියලා කෙනෙක් හිටියා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මෙයා සාමාන්‍යයෙන් වාසය කළේ විශාලා මහනුවර. ඉතින් විශාලා මහනුවර මේ සච්චක හොල්ලගෙන හිටියේ. සාමාන්‍ය වචනින් කියනවා සච්චක විශාලා මහනුවර පැත්ත හොල්ලගෙන හිටියේ. මෙයාගේ තාත්තගෙන් ලැබුණා, තාත්තත් වාද කරන කෙනෙක්, තාත්තගෙන් ලැබුණා වාද 500ක්. අම්මත් වාද කරන කෙනෙක්, අම්මගෙන් ලැබුණා වාද 500ක්. වාද 1000ක් දරාගෙන අහුවෙන කෙනත් එක්ක වාද කරලා පරද්දමින් අති ප්‍රසිද්ධියක් ලබාගෙන හිටපු කෙනෙක් මේ සච්චය කියලා කියන්නේ. වාදයට සච්චක මහා ගෝසාවක් නගාගෙන ගියා. මාත් එක්ක වාද කරලා දිනන්න පුළුවන් කෙනෙක් කිසි කෙනෙක් නැහැ කියලා. ඇත්තටම ඒ කාලේ එවැනි ස්වභාවයක් තිබුණා සච්චකට. සච්චක කිව්වා මේ මාත් එක්ක යම්කිසි කෙනෙක් වාද කරන්න આવුත් එහෙම හරියට දිග ලොන් තියෙන එළුවෙක් ඒ ලොන් වලින් අලලා එහාට මෙහාට පද්දනවා වගේ මම මාත් එක්ක වාද කරන්න આવුත් එයා එහාට මෙහාට පැද්දිලාම දමනිනවා කියලා, පෙරදිනවා කියලා. හරියට සුරා පෙරණ කෙනෙක් අර සුරා පෙරණ ඒ පෙරණය හතර පැත්තින් අල්ලගෙන එහාට මෙහාට මේ පද්දන්න එපේ සුරාව පෙරෙන්න. ඒ වගේ කිව්වා මාත් එක්ක වාද කරන්න આવුත් යංගිස කෙනෙක්. සත්‍ය කිව්වා මාත් එක්ක වාද කරන්න යංගිස කෙනෙක් આવුත් එහෙම එයාගේ කිහිලි වලින් දාඩිය ගලලා නල්ලෙන් දාඩිය ගලලා ඇඟෙන් දාඩිය කළ තෙත් වෙනවා කිව්වා. වාද කරන්න આવොත් මගේ මාත් එක්ක. සත්‍ය කිව්වා මිනිස්සු ගැන කවර කතාවද මේ? හිත පිට නැති මේ ලී කණුවක් එක්ක මම වාද කරුත් එහෙම කණුවපුවා කම්පණ වෙනවා කිව්වා. කණුවපුවා හිර වෙනවා මගේ වාදයට.
ඒ වගේ පිරිස අතර පිරිස බය කරගෙන හිටපු කෙනෙක් නේ සත්‍යය කියලා කියන්නේ. දවසක් අස්සජී මහරහතන් වහන්සේ විශාලා මහනුවර චාරිකාවේ වඩිනකොට මේ සත්‍යක මුණ ගැහුණා. සත්‍යක අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ අස්සජී මහරහතන් වහන්සේගෙන් සත්‍යක අහනවා, ශ්‍රමණය, ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේගේ ශාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේනේ. ඔය බුදුරජාණන් වහන්සේ කොහොමද මිනිස්සුන් නිතර මිනිස්සුන්ට අවවාද කරන්නේ? මිනිස්සුන්ව දමනය කරන්නේ කොහොමද? මිනිස්සුන්ව හික්මවන්නේ කොහොමද? තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ කොහොමද? මොකද්ද කරන අනුශාසනාව? මොකද්ද ඉගැන්වීම කියලා හෙවුවා. එයි මෙයා කියාගෙන ගියානේ, සමහර කට්ටිය රහත් කියලා ඉන්නවා, සමහර කට්ටිය සම්මා සම්බුද්ධ කියලා ඉන්නවා. ඒ සම්මා සම්බුද්ධ කියන රහත් කියන කට්ටියත් මාත් එක්ක වාද කරන්න આવත් එීම පෙරදිලා මිසක් නිකන් නම් යන්නේ නැහැ කිව්වා. කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ අභියෝග කළේ. එතකොට අසජී මහනාතන් වහන්සේ මේ කෙනාට සත්‍යකට කියනවා, අග්ගිවෙස්සන, අග්ගිවෙස්සන කියලා කියන්නේ මෙයාගේ ගෝත්‍ර නාමය. අසජී මහරහතන් වහන්සේ අග්ගිවෙස්සන කියලා කතා කරේ. ඒවම් බොහෝ අග්ගිවෙස්සන භගවා ශ්‍රාවකේ විනේති. අග්ගිවෙස්සන භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ මෙන්න මෙහෙම. ඒවම් භාගාච පන භගවතු ශ්‍රාවකේසු අනුශාසනී බහුලම් පවත්තති. මෙන්න මේ විදිහට තමයි ශ්‍රාවකයන්ට නිතරම වගේ බුදුරජාන් වහන්සේ අනුශාසනා කරන්නේ. මෙන්න මෙහෙමයි. කොහොමද? රූපම් භික්ඛවේ අනිච්චං. මේ රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා. වේදනාව අනිත්‍යයි. සංඥා අනිච්චා. සංඥාව අනිත්‍යයි. සංඛාරා අනිච්චා. සංස්කාර අනිත්‍යයි. විඥානං අනිච්චං. විඥානි අනිත්‍යයි. රූපම් භික්ඛවේ අනත්තා. මේ රූපය අනාත්මයි. වේදනා අනත්තා. වේදනාව අනාත්මයි. සංඥා අනත්තා. සංඥාව අනාත්මයි. සංඛාරා අනත්තා. සංස්කාර අනාත්මයි. විඥානං අනත්තං. විඥානේ අනාත්මයි. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍යයි. සබ්බේ ධම්මා අනත්තාති. සියලු ධර්ම අනාත්මයි. ඒවම් බෝ අග්ගිවෙස්සන භගවා ශ්‍රාවකේ විනේති. අග්ගිවෙස්සන භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මන්නේ ඔන්නෝමයි. ඒවම් භාගාචපන භගවතු ශ්‍රාවකේසු අනුශාසනී බහුලාපවත්ති. ඕන ඔය විදිහට තමයි ශ්‍රාවකයන්ට නිතර භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. එතකොට එහෙනම් අපිට පේනවා එකකින් අසජී මහරහතන් වහන්සේ මේ උත්තරේ දුන්නේ භාග්‍යතුන් වහන්සේ දෙන මේ සත්‍යක අහන්නේ කොහොමද ශ්‍රාවකයන් හික්මවන්නේ කියලානේ. මොකද්ද කරන ඉතර කරන අනුශාසනාව කියලානේ අහන්නේ. ඉතින් නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙක් හික්මවන්න නිතර කරන අනුශාසනාවක් වුණා මෙන්න මේක. මොකද්ද? රූපං භික්ඛවේ අනිච්චං. රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා. වේදනාව අනිත්‍යයි. සංඥා අනිච්චා. සංඛාරා අනිච්චා. විඥානං අනිච්චං. මේ රූප වේදනා සංඥා සංකාර විඥානම අනිත්‍යයි කියලා. රූපම් භික්ඛවේ අනත්තා. වේදනා අනත්තා. සංඥා අනත්තා. සංඛාර අනත්තා. විඥානං අනත්තන්ති. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා අනාත්මයි කියන එක. සබ්බේ සංඛාර අනිච්චා. මේ සියලු සංස්කාර අනිත්‍යයි කියන එක. සබ්බේ ධම්ම අනත්තාති. මේ සියලු ධර්ම අනාත්මයි කියන එක බුදුරජාණන් වහන්සේගේ නිතර අනුශාසනාවක් වුණා. කෙනෙක් හික්මවන්න. එහෙනම් අපිටත් ඕකම තමයි. මේ ටික තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මූලික දේ හරය. මූලික දේ හරය. මේ ටික. සත්‍යක දැන් අසජී මහරහතන් වහන්සේ මේ විදිහට කිව්වට පස්සේ සත්‍ය කියනවා. දුසුතං වතබෝ අස්සජී අසුම්. අයියෝ අස්සජී
නොවැසිය යුතු දෙයක් නෙමේ ඇහුවේ. මේ අහන්න සුදුසු නැති දෙයක් නෙ ඇහුවේ. ජී මයන් ඒවං වාදී සමනං ගෞතමං අසුම්ම සමන ගෞතමී ඔයවාග දෙයක් කියනවා කියන එක මේ අහන්නවත් සුදුසු නැති එකක් නේ. ඒ කියන්නේ මේක නිකන් අර අසජී ඉතුවා මේක මේ අනිත්‍යයි කියන එක දැන් සාමාන්‍ය අද කාලේ හිතන විදිහම තමයි. අද කාලේ හිතන විදිහමයි මේ අනිත්‍යයි කියනකොට මේ මේක නිකන් අනිත්‍යයිලු මේවා රූපය අනිත්‍යලු වේදනාව අනිත්‍යලු කියනකොට අදත් කට්ටිය කලබල වෙන්නේ. අදත් සමහර කට්ටිය නෝවා කියලා හරියනවද කියලා. අසුබයි කියලා ඒවා. මේ ජීවිතේ විනාශ වෙනවා කියලා. ඒකම තමයි අසජී මේ 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 සත්‍ය කට්ටිය යන්නේ. සත්‍ය කට්ටිය නා අපෝ අහන්න අසුසු දෙයක් නෙවෙයි හුන් මට. හොඳයි බලමුකෝ ඒ ශ්‍රමණ ගෞතමියෝ මට මුණ ගැහිච්ච වෙලාවක මම ඔයෝයේ පාපී මිත්‍ය දෘෂ්ටි මං අතහරින් මේ අතහරවන්නම්කෝ. නං අසජී මහරහතන් වහන්සේට මේ සත්‍ය කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය පාපී දෘෂ්ටිය මට මුණ ගැහිච්ච වෙලාවක මම කරුණු කියලා ඕක අතහරවන්නම්කෝ කියලා දැන් මේ සත්‍යක කිව්වා. කියලා ඔන්න අසජී මහරහතන් වහන්සේ වැඩිය සත්‍යක මුද කරන්නේ මේ වෙලාවේ සන්තාගාර ඒ විශාලා මහනුවර ලිච්ඡවීන් යම් කටයුත්තකට එක් රැස් වෙලා හිටියා 500 දෙනෙක්. මේ 500 දෙනා ඉන්න තැනට ගියා. ගිහිලා කිව්වා බවත්නි මම ශ්‍රමණ බවත් ගෞතමයන් එක්ක වාද කරන්න යන්නේ. ශ්‍රමණ බවත් ගෞතමිය වාදීන් පරද්දන්න යන්නේ. අර ටිකම මේ උදම් මැනුවා. මාත් එක්ක මෙහෙම වාද කරොත් ශ්‍රමණ ගෞතමියෝ මම වාදයෙන් පරද්දන්නේ හරියට දිග එළුලොම් තියෙන එළුවෙක් ඒ ලොම් වලින් අල්ලා එහාට මෙහාට ගසනෝ වගේ මං ශ්‍රමණ ගෞතමියෝ මේ මේ වාදයෙන් පරද්දන්නේ. හරියට සුරා පෙරෙන කෙනෙක් අර සුරා පෙරෙන පෙරහංකඩේ හතර පැත්තෙන් අල්ලගෙන එහාට මෙහාට එහාට මෙහාට ගසනෝ වගේ මං ශ්‍රමණ ගෞතමියෝ වාදින් පරද්දන්නේ. ශ්‍රමණ ගෞතමගේ ශරීරයෙන් දාඩිය දාන්න මං වාදින් පරද්දන්නේ කියලා මෙහෙම උජාරුවෙන් කියලා කිව්වා. මෙහෙම වාදයක් පැවැත්වෙනවා කට්ටිය එන්නක බලන්න. හරි ප්‍රසිද්ධයිනේ අස් මේ මේ සත්‍චක කෙනෙක් වාදින් පරද්දන්න පුළුවන් කියලා දක්ෂයි කියලා. ඇත්තටම දක්ෂතාවයක් තිබිලා තියෙනවා සාමාන්‍ය ජීවිතේ. ගොඩක්කට පරිදිලා තියෙනවා. දැන් ඔන්න අර ඔක්කොම ටික එකතු වුණා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වණී කූටාගාර ශාලාවේ වැඩ සිටි භාග්‍යතුන් වහන්සේ දැනගත්ත අද සත්‍යකිනවා මාත් එක්ක වාද කරන්න. බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවෙන් එළියට ගිහිල්ලා මහා වණී ඇතුළට ගියා. වැඩියා වැල්ලා ගහක් මුල වැඩි හිටේ. ඒකට එහෙම වැඩියේ මොකද 500 දෙනෙක්කුත් එනවා. තව විශාල පිරිසකුත් මෙතෙන් එකතු වෙනවා. මේක ප්‍රසිද්ධයිනේ. එකතු වෙනවා. ඒ ඔක්කොම ඉඩ තියෙන ඕන නිසා. භාග්‍යතුන් වහන්සේ ගහක් මුල වැඩි හිටියා. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ ඔන්න මේ අය ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ අර සත්‍යක ශ්‍රමණ බෝධ ගෞතමයන් වහන්සේ බුහන්සේ සාමාන්‍යයෙන් මේ තමන්ගේ ශ්‍රාවකයෝ හික්මවන්නේ කොහොමද? අර ටිකම ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අර උත්තරේ දුන්නා. සත්‍යක මම ශ්‍රාවකයන්ව හික්මවන්නේ මෙන්න මෙහෙමයි. මං ශ්‍රාවකයන් නිතර අවවාද කරනවා මෙන්න මෙහෙම. කොහොමද? රූපම් භික්ඛවේ අනිච්ඡං. මේ රූපය මහණෙනි මේ රූපය අනිත්‍යයි. වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාරා අනිච්ඡා, විඥානං අනිච්ඡං. රූපම් භික්ඛවේ අනත්තා. වේදනා අනත්තා, සංඥා අනත්තා, සංඛාරා අනත්තා, විඥානං අනත්තං. සබ්බේ සංඛාරා අනිච්ඡං. සබ්බේ ධම්මා අනත්තා. සත්‍යක ඔන්නෝ විදියටයි මම ශ්‍රාවකයන්ට නිතර මනුසාසනා කරන්නේ. මං ශ්‍රාවකයන් හික්මවන්නේ ඔන්නෝ ඔය ටික කියලා තමයි ශ්‍රාවකයන් හික්මවන්නේ. එතකොට සත්‍යක ඔන්න කිව්වා අප්පා ඔය ටිකද කියන්නේ? ඔය ටිකද කියන්නේ කියලා සත්‍යක දැන් ඔන්නව කරුණු කියන්න පටන් ගත්තා. මේ සියලු බීජ මේ මහා පොළොවේ පොළොව උපකාර කරන තමයි පැලවෙන්නේ.
අපි සියලු දෙනා යම් කාර්යයක් කරනවා නම් මේ මහා පොළොවේ උපයෝග කරගෙන තමයි ඒ සියලු කාර්ය කරන්නේ. අතපය හොලවන්නම් උඩපයින්නවන්නම් ඔක්කොම කරන්නේ මහා පොළොව උපයෝග කරගෙන. ඒ වගේ අපි යම් කර්මයක් කරනවා නම් ඒ සියලු දේවල් ඔක්කොම සියලු දේවල් මේ රූපය මම කියලා මේ රූපය එක්කනේ මේ කරන්නේ. එතන මේ කොහොමද මේක මේ මේ අනිත්‍යයි කියලා කියන්නේ? මේක 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 තුල පිහිටාන්නේ මේක මත ඉඳගන්නේ අපි මේක ඔක්කොම සියලු දේ කරන්නේ. එතන මේක ඔක්කොම මේක මමනේ. නෑ කියන්නේ කොහොමද? දැන් ඔන්න සත්‍යක වාදීට ආවා. බුදුරජාණන් වහන්සේ කරුණු වදාලා මම මේ ටික ඔබට ඒ කරුණු මේ දේශනා කරන්න යන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේක ඊට පස්සේ ඔන්න විස්තර කර 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 දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යකට කියද්දි කියද්දි සත්‍යකට තේරුණා මම වැරදුනා කියලා. මට දැන් කට උත්තර නැහැ කියලා. සත්‍යක ඊට පස්සේ උත්සාහ කළා එක වෙලාවක මේ මම විතරක් නෙවෙයි මේ ඉන්න පිරිසත් ওই මතීම තමයි ඉන්නේ කියලා කියන්න. මොන මතයේද? රූපය ආත්මයි. රූපය නිත්‍යයි. වේදනා සංඥා සංකාර විඥාන නිත්‍යයි. රූපය ආත්මයි. වේදනා සංඥා සංකාර විඥාන ආත්මයි කියලා. හරි. ආත්මයි කියන තැන තමයි මේ ඔක්කොම ඉන්නේ කියලා කියන්න. බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යක අනිත් කට්ටිය ගාව ගන්න එපා. දැන් උඹනේ මාත් එක්ක වාද කරන්න ආවේ. උඹනේ දැන් ওই ওই දෙ කිවි මාව දිගේ එළුලොම් තියෙන මේ එළුවේ අහට මෙහාට ලොම් වලින් අල්ලලා හොලවනවා වගේ මාව හොලවනවා කියලා. මගේ මේ කිහිලි වලින් ඇඟෙන් දාඩිය වැක්කෙන්නකන් මාත් එක්ක වාද කරනවා කියලා. මම පරද්දනවා කියලා. උඹනේ ආවේ. දැන් උඹ ඊට බං කියව මති. සත්‍ය කිව්වා. ඔව් මම කියන්නේ එහෙම තමයි කිව්වා. මොකද්ද? මේ රූපේ ආත්මයි. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආත්මයි. මේ රූප වේදනා සංඥා සංකාර මොවා නිට්ටයයි කියලා තමයි මම කියන්නේ. හිම්පසේ බුදුරජාන් වහන්සේ කරුණ කියලා කියනකොට මේ සත්‍යකට තේරුණා පෙරදී. මගේ මට වැරදුනා කියලා. හිම්පසේ බුදුරජාන් වහන්සේ සත්‍යකට කියනවා සත්‍යක බලපං උඹේ දැන් ওই නලලින් දාඩිය බේරිනෝ. උඹ නලින් දාඩිය බේරෙනවා. ඒ දාඩිය දැන් උඹේ ඇඳුම් වලටත් වැටිලා. ඇඳුමුත් තෙමිලා. දැන් බිමත් තෙමිලා. බුදුරජාණන් වහන්සේ වදාලා සත්‍යක මේ බලපන්. මගේ මේ ශාරීරික දාඩිය බිඳුවක් තියනවාද? භාග්‍යතුන් වහන්සේ තමන්ගේ සිවුර පොඩ්ඩක් ඈඩ් කරලා තමන්ගේ මේ ශාරීරිය පෙන්නවා. දුකයි මේ පෙන්ලා මේ බලපන්. දාඩිය පොඩ්ඩක්ව මගේ තියනවාද? සත්‍යක පෙරදුනා. සත්‍යක පෙරදුනා. අර වාදීන් කප්නම් වාගෙන හිටපු සත්‍යක පෙරදුනා. පින්වත්නි අපිට ඕනේ උනේ සත්‍යක පෙරදුනා කියන එක අපිට සතුටක් උපදිනවා. අපිට ඕනේ උනේ ඒ සතුට භුක්ති විඳලා එතන නතර වෙන්න නෙමෙයි. මොකක්ද මේ ටික තමයි එතකොට බුදුරජාණන් සත්‍යක පරද්දන්න සත්‍යකට කෙරපු ධර්ම දේශනාවක් විතරක් නෙමෙයි මේක මේ. බුදුරජාණන් වහන්සේ නිතර ශ්‍රාවකයන්ට දේශනා කරපු අනුශාසනාව නිතර ශ්‍රාවකයන් හික්මවන්න කරපු අනුශාසනාව මේක. මොකද්ද? රූපං අනිච්චං. රූපය අනිත්‍යයි. වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියන කාරණාව නිතර ශ්‍රාවකයන්ට වදාළ දෙයක්. රූපය අනාත්මයි. වේදනා සංඥා සංකාර විඥාන මේවා අනාත්මයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ නිතර ශ්‍රාවකයන්ට වදාළ දෙයක්. එහෙනම් අපිටත් ඕනේ අපිටත් හික්මෙන්න ඕන නම් අපිටත් මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඉදිරියේ දමණී වෙන්න ඕන නම් අපිත් අවබෝධ කළ යුත්තේ මෙයමයි. කොහොමද? රූපය අනිත්‍යයි කියන එක. වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියන එක. රූපය අනාත්මයි. වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි කියන එක. ඇයි මේ මේ විදිහට අපිත් අවබෝධ කරගත්තේ? අපිත් හිතන් ඉන්නේ අපි නම් හික්මිලා නැහෙනේ. අපි දමණය වෙලා නැහෙනේ. දමණය වුණා නම් හික්මුණා නම් දමණය වුණා නම් එහෙනම් අපි රූපේ අනිත්‍ය අවබෝධ කරලා. රූපේ අනිත්‍ය අවබෝධ කරා නම් අපිට සක්කාය දිට්ඨියක් තියෙන්න බෑ. රූපේ අනාත්මය අවබෝධ කළා නම් අපිට අස්මිමානයක් තියෙන්න බෑ. එහෙනම් අපි අරහත්.
එනං අපි රහතන් වහන්සේලා. එන අපි දුකින් නිදහස්. එනං දුකින් නිදහස් නැත්තම් අපිට සක්කාය දිට්ඨියක් තියෙනවා නම් එනං අපි මේක අවබෝධ කරලා නැහැ. එනං අපි හික්මිලා නැහැ. අපි දමනි වෙලා නැහැ. දමනි වෙන්න ඕනේ නැද්ද? ඕනි. හික්මෙන්න ඕනේ නැද්ද? ඕනි. හික්මෙන්න ඕන නම් දමනි වෙන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ නිතර කරපු අනුශාසනාව එනං අපිට ඒ විදියටම වළංගුයි. මොකද්ද? රූපය අනිත්‍යයි. මොකද රූපය කියලා කිව්වේ? චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේ තමයි රූපය. සතර මහා භූතයන්, සතර මහා ධාතුන්, සතර මහා ධාතුන් හටගත්තු දේ, සතර මහා ධාතුන්ගේ උපාදායෙන් හටගත්තු දේ, මේ තමයි රූපය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්, සතර මහා දේ, සතර මහා ධාතුන්ගේ උපාදායෙන් හටගත්තු දේ, මේ තමයි රූපය. ඉතින් මේ රූපය හේතු නිසා හටගත්තු එකක්. මොකද රූපයට හේතුව ආහාර. ආහාර සමුදය රූප සමුදයෝ. ආහාර වලින් රූපය හටගත්තේ කුමන ආහාරද? ආහාර හතරම. රූපේ හටගන්න, රූපේ පැවැත්මට ආහාර හතරම ඕනි. කබලින්කාර ආහාර ඕනි. කබලින්කාර ආහාර කියන එක ගත්තොත් මම මේ කනබන පාන්, බත්, කෞපි මේ දේවල්, මේවා ඒ පාම්බත් කවුපි කියන තැනින් අතර වෙන්නේ. හරි, පාම්බත් කවුපි කියන තැනින් විතරක් නතර වෙන්නේ කබලින්කාර ආහාර කියන එක ඊටත් වඩා ගැඹුරට යනවා. අපි දෝ මෙහෙම කොටියෙක් පැනලා, කොටියෙක් ඇවිල්ලා මගේ අතක් පයක් කඩාගෙන කනවා. කුටියෙක් ඇවිල්ලා මගේ අතක් පයක් කඩාගෙන කනවා. ඉතින් මගේ අතක් පයක් කඩාගෙන කොටිය කනකොට, ඒ අතපය කොටිය කනකොට, කොටියට මගේ අතපය කබලින්කාර ආහාරයක්ද නැද්ද? කොටියට මගේ අතපය කබලින්කාර ආහාරයක්. නේ, කොටියට මගේ අතපය කබලින්කාර ආහාරයක්. එතන මේ අතපය කියලා කියන්නේ කබලින්කාර ආහාරයක්. අපි මේ කය කියලා ගන්න මේ සතර මහද, මේ සම්පූර්ණ මේකම කබලින්කාර ආහාරයක්. කුටියගේ ඇඟේ මනුස්ස අතපය හැදින්නේ නේ. කුටියගේ, සිංහයාගේ ශාරීරික පෝෂණය වෙන්න ඕන කරන ආහාරයක් මගේ මේ ශරීරය, මගේ මේ කය. එතන මේ රූපයම මොකද්ද? මේ කයම මොකද්ද? කබලින්කාර ආහාරයක්. මේ කයම, මේ කයම දකින්න කබලින්කාර ආහාරයක් විදියට. බත්පාන් කවුපි කියන තැනම, එතනම ඉන්නේ නැතුව, එතනම ලඟු වෙන්නේ නැතුව, ඒවත් මේ කයත් මුළුමනින්ම එකම කබලින්කාර ආහාරයක් වේ. අපි අහලා තිනවා සුප්පියා උපාසිකාව, හරි, සුප්පියා උපාසිකාව භික්ෂුන් වහන්සේලාට එක වෙලාවක තමන්ගේ කලවේ කපලා, හරි, තමන්ගේ කලවේ කපලා උයලා දානි දෙනවා. අහලා තිනේ සුප්පියා උපාසිකාව, හරි, ඉතින් තමන්ගේ කලවේ කපලා උයලා දානියට දෙනවා. භගදිනාංශයක පස්සේ නිග්‍රහ කළා මේ භික්ෂුණහලට විනීත අරක පිංගන මොදන් කළා ඒ උපාසිකාවේ ශ්‍රද්ධාව කියලා. නමුත් භාගිදුනා විනී නීතියක් පෙනෙව්වා භික්ෂුණහන්සලාට මේ දානීයට මස් කියනකොට මොන මස්ද කියලා අහන්න ඕනේ කියලා. මනුස්ස මස් නම් වළඳන්න බෑ. හරි, ඉතින් ඒ මනුස්ස මාංශයම කෙනෙකුට ආහාරයක්, මනුස්සයෙකුටම. අපි තු මෙහෙම සුප්පියා උපාසිකාව තමන්ගේ කලවේ කපලා, තමන්ගේ කලවේ කපලා ඉව්වා, උහෙලෙවිල්ලා විහාරයට යව්වා භික්ෂුන් වහන්සේලාට දානෙට.
අපි මස් ටිකක් ඉතුරු වුණා කියලා. ගෙදර ඉතුරු වෙච්ච මස් ටික ගත්තා සුප්පිය උපාසිකාවම කෑවා කියලා අපි හිතමුනික. හිතුවනම් සුප්පිය උපාසිකාවගේම කලවය ශරීරය තමන්ටම කබලින්කාර ආහාරයක්. ඉතින් මේ ශරීරයම කබලින්කාර ආහාරයක්. කබලින්කාර ආහාරය කියනකොට බත් කවපු මුං ඇටකින් තනම නතර වෙන්නේ නැතු මේ කයම අර බත්තට මුං කවපි වගේ දේම වගේම මේ ශරීරයම කබලින්කාර ආහාරයක්. මේ දෙකේ වෙනසක් නැහැ. බත් මුං කවපි කුරක්කන් මේවයි මේ ශරීරයයි වෙනසක් නැහැ. දෙකම එකම කබලින්කාර ආහාරය. එතෙන් දකින්න රූපය හැදෙන්න ඔන්න ඔය කබලින්කාර ආහාරය ඕනි. පස්ස ආහාරය ස්පර්ශේ නැත්තම් රූපය හැදෙන්නේ නැහැ. ස්පර්ශේ ආහාරය නැත්තම් රූපය හැදෙන්නේ නැහැ. රූපය කිව්වේ උපාදානස්කන්ධය. ඒත් රූපය කියලා කියන්නේ ඒ බලන්නකෝ ඇසේ ස්පර්ශේ නැත්තම් ඇසේ ස්පර්ශය හැදුනොත් තමයි ඇසේ රූපාදනස්කන්ධය සකස් වෙන්නේ. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් අජ්ජත්තිකං චීවාව සූචක්කුන් අපරිබින්නම් හෝති බාහිරාච රූපා ආපාතං ආගච්ඡති තජ්ජෝව සමන්නාහාරෝ හෝති යන් තජ්ජස විඥාන භාගස පාති භාව හෝති. ඇස බිඳිලා නැත්තම් බාහිර රූපේ ඇස ඉස්සරහට ඇවිල්ලා නම් ඒකට මානසිකාරය යොමු වුණොත් එහෙම ඒ මනසික අනුපත්තියෙන් ඇසේ විඥානය පිහිටනවා. චක්කු විඥානේ ඒ තුන එකතු වුණා. ඔන්න ඇසයි රූපයයි විඥානේ ඒ එකතු ඒ විඥානේ පිහිටියෝ යම් රූපයක් ඇද්ද තන් රූපාදානස්කන්ධය සංඝං ගච්ඡති. එතන රූපාදානස්කන්ධය හැදෙනවා. රූපාදානස්කන්ධය හැදෙන්න හේතු මොකද්ද? ස්පර්ශය. පස්සාහාරය. ස්පර්ශාහාරය. එහෙනම් ඔන්න ස්පර්ශාහාරයත් ඕනේ රූපේ හට ගන්න. මනෝ සංචේතන ආහාරය. චේතනාවක් නැත්තම් මේටික වෙනවද? චේතනාවක් නැත්තම් මේටික වෙන්නේ නැහැ. චේතනාවක් තෝනේ රූපේ හට ගන්න. විඥාන ආහාරය. විඥානෙ නැත්තම් අරටික වෙනවද? විඥානේ පිහිටි නැත්තම්. මාතිපතුන් සූත්‍රය තියෙනවා. අජ්ජත්තිකං චීවාවසෝ චක්කුන් අපරිබින්නම් හෝති බාහිරාච රූප ආපාතං ආගච්ඡති. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බාහිර රූපය ඇස ඉස්සරහට පැමිණිලා න තජ්ජෝව සමන්නාහාරෝ හෝති. නමුත් මනසකාරය යොමුවිලා නැහැ. න තජ්ජස්ස විඥාන භාගස්ස පාද්භාවෝ හෝති. මනසකාරය යොමුවිලා නැත්තම් විඥානය පිහිටන්නේ නැහැ. විඥානය පිහිටියේ නැත්තම් එතනින් එහාට කිසිවක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් රූපාදානස්කන්ධය හැදෙන්නේ නැහැ. විඥානහාරය නැත්තම්. එහෙනම් රූපය හැදෙන්න රූපයට ආහාර සමුදය රූප සමුදය කියලා කියනකොට කබලින්කාර ආහාරය විතරක් නෙමෙයි. කබලින්කාර ආහාරයයි පස්ස ආහාරයයි මනෝ සංචේතන ආහාරයයි විඥාන ආහාරයයි කියන ආර හතරම ඕනි රූපය හටගන්න. ආහාර සමුදය රූප සමුදය ආහාරය හේතුවෙන් රූපය හැදෙනවා. ආහාරය වෙනස් වෙනකොට රූපය වෙනස් වෙලා යනවා. ආහාර නැති වෙනකොට රූපය නැති වෙලා යනවා. ආහාර නිරෝධා රූප නිරෝධෝ. නිත්‍ය දනිත්‍යද? රූපය අනිත්‍යයි. ආහාර සමුදෙන් ආහාර හේතු කරගෙන හට ගන්නවා. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාර නිරුද්ධ වෙන රූපය නැති වෙලා යනවා. එහෙනම් රූපය නිත්‍ය දනිත්‍යද? අනිත්‍යයි. ඒ රූපය හට ගන්න මොහොතේ තමයි විඳීම හටගන්නේ. එකෙම තියෙනවා ඒ විඥානේ පිහිටුව ගියන් රූපයක් ඇද්ද තන් රූපාදානස්කන්ධය සංඝං ගච්ඡති. ඒ මොහොතේ කෙනා ගියන් විඳීමක් ඇද්ද තන් වේදනුපාදානස්කන්ධය. ඔන්න වේදනාව හටගත්තා. ඒ වේදනාව ස්පර්ශේ වෙනස් වෙද්දී විඳින් වෙනස් වෙනවා. ස්පර්ශය කියලා කියන්නේ වෙනස් වෙන එකක්. සංඥාවත් ස්පර්ශේ පැත්තෙන් හටගන්න එකක්. සංඥාවත් වෙනස් වෙනවා ස්පර්ශේ වෙනස් වෙද්දී. සංස්කාරත් ස්පර්ශ වෙනස් වෙද්දී වෙනස් වෙනවා. විඥානියත් නාම රූප වෙනස් වෙද්දී වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර පටවියාපු මේ ටික වෙනස් වෙද්දී විඥානත් වෙනස් වෙනවා. මනසිකාරපත්තින්
විඥානතේ. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පංච පාදනස්කන්ධේම නිට්ටිය නෑ, අනිත්‍යයි. හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. සමුදේවීමක් තියෙනවා, නිරෝධ වීමක් තියෙනවා. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධම්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැතිකු නැති වෙලා යනවා. එහෙනම් රූපම් භික්කවේ අනිච්ඡං කියන එක හරිද බැරිද? හරි. වේදනා සංඥා සංකාර විඥාන අනිච්ඡං කියන එක හරිද බැරිද? හරි. අවබෝධ කරගත යුතුයි. එතන මේ රූපයේ කොතනද ආත්මයක් තිබුණේ? රූපේ තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් ස්වභාවයක් කොතන තිබුණේ? තියෙන්නේ. එහෙම එකක් නැහනේ. හරි, රූපය හේතුවට ඕන විදිහට වෙනස් වෙනවා නම් කබලින්කාර ආහාරයට, පස් ආහාරයට, මනෝ සංචේතන ආහාරයට, විඥාන ආහාරයට ආහාරය හැටියටන් රූපය හැදෙන්නේ. මට ඕන විදිහට රූපය තියන්නේ තියාගන්න බෑ. හරි, වෙනස් වෙනවා. හේතුවට අනුව වෙනස් වෙනවා රූපය. එහෙනම් මට ඕන විදිහට තියන්නේ. එන එක මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒක ආත්ම ධනාත්මද? ඉතල ඒකේ ආත්මය මම කියලා ගන්න දෙයක් තියනවාද ඒකේ? නෑනේ. හේතුවට අනුව විදිහට හැදෙන, හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන ධර්මතාවයක් රූපය කියලා කියන්නේ. රූපය කියලා කියන්නේ ධර්මතාවයක්. හේතුවට ඕන විදිහට හැදෙන, හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන ධර්මතාවයක් රූපය කියලා කියන්නේ. ඒකිනි කිව්වේ සබ්බේ ධම්මා අනාත්තාති කියලා. අන්තිමට කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සියලු සංස්කාර අනිත්‍යයි. සබ්බේ ධම්මා අනාත්තාති. අනාත්මය කියන එකට සංඛාරා කියලා කිව්වේ නැහැ. සබ්බේ සංඛාරා අනාත්තාති කියලා වගේ දේශනා කළේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සියලු සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ අනිත්‍යයි. හැබැයි රූප වේදනා මේවා ධර්මතා. සකස් වෙන දෙයක් නෙමෙයි, ධර්මතාවයක් තියෙන. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න, හේතු නැතුණ ධර්මතාවයක් තියෙන මෙතන. ඒ ධර්මතා ඒව අනාත්මයි. ඒව තමන්ට ඕන විදිහට තමාගේ කියලා, තමා කියලා තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි දේවල්. ඒව ධර්මතා, අනාත්මයි. වේදනාව දැන් රූපේ අනාත්මයි. තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ. හේතුව සකස් වෙනකොට සකස් වෙනවා, හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මට ඕන විදිහට වෙනස් කරන්න බෑ. හේතු නැතුව නැතිලා යනවා. අනිත්‍යයි. ඒක අනිත්‍ය නිසාම, හේතුන්ට ඕන විදිහට හේතුන වෙනස් වෙනකොට වෙනස් වෙන නිසාම ඒක මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒක අනාත්මයි. වේදනාවත් ඒ විදිහට. ස්පර්ශය කියන හැදෙනකොට ස්පර්ශයට අනුව විඳීම හට ගන්නවා. ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. එනම් වේදනාවත් අනිත්‍ය වගේම ස්පර්ශයට ඕන විදිහට තියෙනවා. ස්පර්ශයට වෙනස් වෙනකොට වෙනස් වෙනවා නම් මට ඕන විදිහට වේදනාව පවත්වන්න බැරි එකක්. එනම් වේදනාව අනාත්මයි. සංඥාවත් එහෙමයි. සංස්කාරයත් එහෙමයි. විඥානයත් එහෙමයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පහම අනාත්මයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ, සූත්‍ර දේශනා ගන්නවක, රූපම් භික්කවේ අනිච්චා, වේදනා අනිච්චා, සංඛාර සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඥාන අනිච්චං, යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං. යමක අනිත්‍යන දුකයි සපයිද? දුකයි. අනිත්‍ය නිසා දුක හටගන්නවා නෙමෙයි, අනිත්‍ය දේම ලක්ෂණය තමයි දුක. අනිත්‍ය දේම ලක්ෂණේ තමයි දුක. දුක කියලා කියන්නේ මේ රිදෙනවා කියන අදහස නෙවෙයි. ඒකත් මතක තියාගන්න ඕනේ. රිදෙන එකක් දුකයි, රිදෙන්නේ නැති එකක් දුකයි. දුක් වේදනාවක් දුකයි, සැප වේදනාවක් දුකයි, උපේක්ෂා වේදනාවක් දුකයි, විඳීමම දුකයි, වේදනාවම දුකයි. යම්පනානිච්චං දුක්ඛං වාතං සුඛං. යමක අනිත්‍ය නම් දුකයි සැපයිද? දුක්ඛං බන්ති. යම්පනානිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඊතං මම
ඒසෝ හමස්මි ඒසෝ මියත්තාති ජමක් අනිත්‍යනං දුකනං වෙනස්සන ධර්මතාවයට නං අයිති. ඒක මගේ කියලා ගන්න පුළුවන්ද? මම කියලා ගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? ඒතම් මම මගේ කියලා ඒසෝ හමස්මි මම කියලා ඒසෝ මියත්තාති මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? නොහිතම් බන්දි ස්වාමීනි බෑ. ඒක අනාත්මයි. කොච්චර පැහැදිලිද? එතන මේක තමයි භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට නිතර 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 කරපු අවවාදය. හික්මවන්න කරපු අවවාදය, දමනය කරන්න කරපු අවවාදය, අනුශාසනා ප්‍රාතිහාර්ය මේක භාග්‍යතුන් වහන්සේගේ. ඒ අනුශාසනා ප්‍රාතිහාර්යෙන් තමයි අදරත් කෙනෙක් දමනය වෙනවද? ඔය ටික තේරු අවබෝධ කරගත්තොත් ඔය ටික දැක්කොත් අන්‍යා දමනය වුණා. යමක් ඔය ටික දැක්කොත් දමනය වුණා. හික්මුණා ඔය ටික දැක්කොත්. අනුශාසනා ප්‍රාතිහාර්ය. ඒක නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අනුත්තර වූ පුරිසුදම්ම සාරති ගුණය ගත්තොත් එහෙම ඒක මෙච්චරයි කියලා මේ සීමාවක් පනවන්න බැරි එකක්. අනුත්තර වූ පුරිසුදම්ම සාරති ගුණය මේ ටික අවබෝධ කරවන්න, මේ ටික තේරුම් ගන්න, මේ ටික දකින්න එක එක විදිහට එක එක ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය කියා දුන්නා. ආයතන විදිහට කියා දුන්නා, පංචපාදානස්කන්ධ විදිහට කියා දුන්නා, සතර මහා ධාතු විදිහට කියා දුන්නා, පටිසමුප්පාදයේ විදිහට කියා දුන්නා, තව ගොඩාක් ධර්ම, බොජ්ජංග ධර්ම, හරි මේ ගොඩාක් දේවල් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ ටික දකින්න. ඒකනේ අර සීල සූත්‍රය තියෙන්නේ සංගුත්තිනිකාය තුනේ සීල සූත්‍රය. බුදුරණදී අහනවා යමෙක් සිල්වත් භික්ෂුවක් ඉන්නවා, ඒ සිල්වත් භික්ෂුව කුමක් කළ යුතුද? පංචපාදානස්කන්ධ විදර්ශනා කළ යුතුයි. උත්තර දෙනවා භාග්‍යවතුන් වහන්සේ. එතකොට යා සෝතාපන්න වෙනවා. සෝතාපන්න භික්ෂුව කුමක් කළ යුතුද? පංචපාදානස්කන්ධ විදර්ශනා කළ යුතුයි. සකදාගාමි වෙනවා. සකදාගාමි භික්ෂුව කුමක් කළ යුතුද? පංචපාදානස්කන්ධ විදර්ශනා කළ යුතුයි. අනාගාමි වෙනවා. අනාගාමි භික්ෂුව කුමක් කළ යුතුද? පංචපාදානස්කන්ධ විදර්ශනා කළ යුතුයි. අරහත්ත්වයටපත් වෙනවා. රහතන් වහන්සේ කුමක් කළ යුතුද? පංචපාදනස්කන්ධ විදර්ශනා කළ යුතුයි. එතකොට ditta ධම්ම සුඛ විහරණයෙන් ඉන්න පුළුවන්. රහතන් වහන්සේ කළ යුත්තේ කළා. නමුත් මේ ජීවිතෙම සැපවත් වාසය කරන්න පංචපාදනස්කන්ධ විදර්ශනා කර කර සිටිය යුතුයි. කොකටත් මොකද්ද තියෙන්නේ? පංචපාදනස්කන්ධ විදර්ශනා කිරීම. දැන් බලන්නකෝ මේ අවවාදය. බාහතර නිතර කරපු අවවාදේ රූපම් භික්ඛු අනිච්චං. වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා. රූපය අනාත්මයි, වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අනාත්මයි කියලා. සබ්බේ සංකාර අනිච්චා, සියලු සංස්කාර අනිත්‍යයි කියලා. සබ්බේ ධම්මා අනාත්තා, මේවා ධර්මතා. හරි, හේතුපත්තෙන් හටගන්න, හේතු නැතුව නැති වෙලා යාම කියන එක ධර්මතාවයක්. ඒක දෙයක් නෙවෙයි. හරි, ඒක දෙයක් නෙවෙයි, යමක් නෙවෙයි, දෙයක් නෙවෙයි, ඒක ධර්මතාවයක්. ඒ ධර්මතා අනාත්මයි. තමන්ගේ වශයෙන් පවත්න්න බෑ, තමන්ට උදේ පවත්න්න බෑ. ඒක අනාත්මයි. එහෙනම් ඔන්න ඔය ටික හොඳට තේරුම් ගන්න අපි මේ කතා කළේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර වූ පුරිස ධම්ම සාරති ගුණය ගැන, ඉර්ධි ප්‍රාතිහාරිය, ආදේශනා ප්‍රාතිහාරිය ගැන ගොඩක් දේශනා මම දැක්කා කියලා තියෙනවා. මම ඔබට උත්සාහ කළේ ඉර්ධි ප්‍රාතිහාරිය ගැන, ආදේශනා ප්‍රාතිහාරිය ගැන කියා දෙන්න නෙමෙයි, අනුශාසනා ප්‍රාතිහාරිය ගැන කියා දෙන්න. ඒකදී මට ඕනේ උනේ ඔබට, ඔබ හිතට යම් දහම් පණිවිඩයක් දෙන්න. මේ දහම් පණිවිඩය මේ පින්වත් සීලු දෙනාට තම තමන්ගේ ජීවිතවල හික්මීම ඇති කරගන්න, බුදුරජාණන් වහන්සේ ධර්ම ඉදිරියේ දමණේ වෙන්න, නොදෙමුණු අපේ ජීවිත දමණේ කරගන්න, නොහික්මුණු අපේ ජීවිත හික්මවා ගන්න අපේ හැම දිනාට උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ලොව දමණය කළ මුනිදානෝ ඒ දේශනා මාලාවේ අද දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් ච
චන්ද්‍රලතා කාන්ති මහත්මිය සහ සිතාරා දියණිය විසින්. ඒ පිංගුතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහ කරමින් ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මිය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සීල දනා මේ උතුම් ධර්මිය අහලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. එතකොට මේ සීල පුණ්‍ය ධර්මයන් අපි මේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා 2024 සැප්තැම්බර් මාස 28 වෙනි දිනට යෙදෙන චන්ද්‍රලතා කාන්ති මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස්කරගත් සීරු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරන් දෙවුරුම් ප්‍රධාන සදුලෝ වාසී සීලු දෙවියන් මේ පින් අනුමෝදන් විත්වා. බඹලෝ වාසී සීලු බ්‍රහ්මයන්, නාලෝ වාසී සීලු නාමිකයන්, අපගේ ඉෂ්ඨකාමී දෙවරු ඇතුළු සීලු දෙවරු මේ පින් අනුමෝදන් විත්වා. දෙවියන්ගේ දිවි අශේසුරු වඩ වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය උපකාරය ඒ චන්ද්‍රලතා කාන්ති මහත්මිය, ඒ වගේම සිතාරා දීනිය ඇතුළු හැම දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට දවහවහ චතුරාරි සද්ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදාමිත්වා. සාදු සාදු සාදු. රැස්කරගත්තු සීලු පුණ්‍ය ධර්මයන් චන්ද්රලතා කාන්ති මහත්මියගේ නමින් මියපඩෝ ගිය H.A. ලොකුමැණිකේ මෑණියන්ට, H.A. සයිමන් පියාණන්ට, සිරිල් දයානන්ද වැඩිමහල් සොහොයුරාට, දයාවතී වැඩිමහල් සොහොරියට ඇතුළු ඒ පිංගුතුන් නමින් අනන්තසර පුරාවට මියපරලෝකීය සීලූම ඥාති හිත මිත්‍රාදීන්ට, ඔබ අප හැමදෙනාගේ මියපරලෝකීය සීලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පිං අනුමෝදන් විත්වා. පරලෝ ජීවිත සූපත් විත්වා, සැපවත් විත්වා, වහ වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පිනත් උපකාර විත්වා. සාදු සාදු සාදු. අවගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පිංවත් ලොකු සාමින්හන්සේට මේ පිං අනුමෝදන් වේවා. පින්වත් ලොකුසාමින්හන්සේට මේ පිං අනුමෝදන් වෙලා දුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස්කරගත්තු සීරු පුණ්‍ය ධර්මයන් මහවලතෙන්න බලංගොඩ ශ්‍රී චන්ද්‍රශේඛර මුදලින්දාරාමේ විහාරාධිපති සමනල බුද්ධ භූමි සංවිධානයේ ගරු අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පූජ්‍යපාද පින්වත් බිබිලේ පියනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවයේ පිණිස දීර්ඝායු සම්පත්තිය පිණිස මේ පින උපකාර වෙත්වා. දැනට රෝගාතුරව සිටින රත්නපාල මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රලතා කාන්ති මහත්මියට, සිතාරා දියණියට, ගයාන් පොතනුවන් ඇතුළු පවුලේ සැමට, හැරල්ඩ් දයානන්ද නාලනී යන සහෝදර සහෝදරියන්ට සහ උපකාර කළ ඩිල්ෂානී හේවගී යන අයටත් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝා සම්පත්‍ති සැලසේවා. කරන කින ඒ රැකිරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු ආදී සීලු කටයුතු සාර්ථක වෙන්නත් මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරුව පින්වතුන්ට, එම පවුලේ සියලු දෙනාට, දරුවන්ට සහ උදව්පකාර කළ සියලුම දෙනාට නිරතුරු උතුම් කලණ මිතුරු ඇසුර ලැබීම පිණිසත්, උතුම් වූ ආරි සත්‍ය අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා. පින්වත් ධර්මදේශකයන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහමෙවුනාවාසී සීලු පින්වත් ස්වාමින්වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින්වහන්සේලාටත්, අනගාරිකා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලූම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන් සීලූම දෙනාටත්, ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිත මිත්‍රාදීන් සීලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. බුද්ධානුභාවෙන්, ධම්මානුභාවෙන්, සංඝානුභාවෙන්, දේවානුභාවෙන්, රැස්කරගත් පිංගල පුණ්‍යානුභාවෙන්, රකින සීලී සීලානුභාවෙන් හැමදෙනාගේ මෙලව පරලොව ජීවිතය යහපත් වේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.